ಆದ್ರೆ ಏನ್ ಬಿಲಿಗ ಹೆಮ್ಮಗಿ ಯೂಟ್ಯೂಬ್ ಚಾನಲ್ ಗಡ ತಾ ಮತ್ತೆ ಸೆಲ್ ಕವಿ ಯೂಟ್ಯೂಬ್ ಚಾನಲ್ ಸಬ್ಸ್ಕ್ರೈಬ್ ಕಲ್ಲನ ತಾ ದಮ್ಮಗಿ ಸಬ್ಸ್ಕ್ರೈಬ್ ಕರಣ ಯಾ ಪತ್ತೆ ತಿನ್ನ ಬಿಲ್ ಬಟನ್ ಕ್ಲಿಕ್ ಕರಣ ಮಾವ ಇನ್ಸ್ಟಾಗ್ರಾಮ್ ಗೆ ಫಾಲೋ ಕರಣ ಮಮ ಕವಿ ಫರಡು ಅಪಿ ಫೇಸ್ಬುಕ್ ಏನ್ ಲೈಕ್ ಕರಣ ಎಸ್ ಎಲ್ ಕವಿ ಅದು ಲೋಕ ಕಾಂತಾ ದಿನೆ ಕಾಂತಾ ದಿನ ಗೆನ ಅಪಿ ಟಿಕ ಕಥಾ ಕರಣ ಅಧೀತು ಮಮ ಅತ್ರಂ ಗೋತ ಅದ ವಿಶೇಷ ದವಸ ಕಾಂತಾ ವಂಟ ಮೊಗದ ಕಾಂತಾವಂಗೆ ಆಯ್ತಿನ ಗೆನ ಕಥಾ ಕರಣ ಗುಡಕ್ ಕಾಯ ಮೇ ದವಸ ಗೆನ್ನದಿ ಗುಡಕ್ ದೇವಲ್ ಕಥಾ ಕರಣ ನಮು ಲೋಕೆ ವಿವಿಧ ರಟವಲ್ಲ ಮೇ ಉತ್ಸವ ಸಮರನ್ನ ವಿವಿಧ ವೆಡಸಟಾನ್ ಸಂವಿಧಾನಗಳ ತೀನೋ ನಾವು ತಪೇರಾಟಿ ಮೇಕಟ ವಿಶೇಷ ವೆಡಸಟಾನ್ ತೀನೋ ಕೆಲತ್ ಮಮ್ಮ ವಿಶ್ವಾಸ ಕಣ್ಣೋ ನಮಗ್ ಮಂಗೆ ಕನ್ನ ದನ್ನೆ ಹರಿಟಮ್ ಕ್ಯಾನ ಮೇ ಅತ್ತಮ ಕ್ಯೂ ಕಾಂತಾಂಗೆ ಐತಿಹಾಸಿಕಂ ಗೆನ ಕಥಾಗನ ಗುಡಕ್ಕಾಯ ಹಿಟಿಯ ಅತ್ತರಮ ಕಾಂತಾವಂಟ ಐತಿಹಾಸಿಕಂ ಲೆಬಿಲ ತೀನೋ ಕಾಂತಾವಂಟ ಸಮತನ ಲೆಬಿಲ ತೀನೋ ಕಾಂತಾವಂಟ ತಮುಂಗೀಮ ಕೀಲ ಐತಿನ್ ಲೆಬಿಲ ತೀನೋ ඒකට හොඳම උදාහරණ තමයි අනිවාර්ය රැට කොමත් කාන්තාවකට පාරේ බැහැල යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා මේ පිරිමින්ගේ විවිධ වූ කෝණ බලන කෝණ හින්දා කාන්තාවට රැට පාරේ බැහැල යන්න පුළුවන් තත්ත්වයක් මම හිතන්නේ තාම ලංකාවේ තියෙනවා කියලා ඒ තත්ත්වය උදා වෙලා තියෙන්නේ ඔවුන්ගේම වැරදි හින්දාම කියලාත් සමහරු කියනවා නමුත් මම නම් විශ්වාස කරන විදිහට ඔවුන්ට සමතනක් ලැබෙන්න නම් ඔවුනුත් ඉදිරියට එන්න ඕන ඔවුන්ගේ වැඩ කොටසක් තියෙනවා ඒදී මොකද පිරිමින්ටම හැමදේම කරන්න බැහැ කාන්තාවන්ට ඉස්සරහට එන්න ඕන කාන්තාවට ඉස්සරහට ඇවිල්ලා තමුන් සමතන ලබා ගැනීමට උත්සාහයක් දැරුවොත් මම හිතන්නේ ගොඩක් අය ඒක දැන් මේ 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 කාලෙණක් කරනවා අපිට ඒක උදාහරණ විදියට ගත්තොත් රටවල්වල විවිධ ජනාධිපතිවරු එතකොට අගමැතිවරු කාන්තාවන් එම දූරධර්ම ගොඩක් අය ඉන්නවා එතකොට අපි බැලුවොත් දැන් වර්තමාන වෙනකොට ක්‍රීඩා වෙනුත් කාන්තාවන්ට යම් කිසි ඉදිරියට ඇවිල්ලා තිනවා අපි බැලුවොත් ක්‍රිකට් අතින් ගත්තත් ලෝකයේ දියුණු වෙමින් පවතින ක්‍රීඩාවක් විදිහට කාන්තාවන්ගේ ක්‍රිකට් ගන්න පුළුවන්. එතකොට බැඩ්මින්ටන්, වොලිබෝල් එතකොට මේ හැම දෙයකින්ම කාන්තාවන් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. නමුත් ඉස්සර යම් කිසි දෙයකට සීමා වෙලා තිබ්බ කොට්ටාෂයක් මේ කාන්තාවන් කියන කට්ටිය දැන් එන්න එන්න එක්ස්පෑන්ඩ් වෙලා තිනවා. නමුත් තාමත් හරියටම ඒ සමතන දීලා තිනවද නැද්ද කියන එක නම් ප්‍රශ්නාර්ථයක්. නමුත් අපි ඔවුන්ට උදව් කරන්න ඕනේ. ඒක තමයි මගේ තීරණය. ඔවුන්ට උදව්ව දුන්නොත් ඔවුන් මීට වඩා දෙයක් කරනවා කියන එක විශ්වාසයි. ඔවුන්ට ලැබිලා තියෙන සීමිත සම්පත් වලින් තමයි මේ හැමදේම කරන්නේ. කාන්තාවන්ට විවිධ වූ බැංකුවල විවිධ වූ ඉතුරුම් ගිණුම් සංවිධාන වෙලා තිනවා. මම නම් කියන්නේ ඒකත් එක්තරා ආකාරයක හොඳ ක්‍රියාවක්. මොකද ඔවුන්ව දිරිගැන්වීම සඳහා මේ වගේ දේවල් කරනවා කියන්නේ ඔවුන්ගේ මොටිවේෂන් එකක් වැඩි වෙලා ඔවුන්ට තව තව දේවල් කරන්න ඒ කියන්නේ අදහස එනවා. තව අපි හිතමු ඔවුන් විවිධ ව්‍යාපාරවල යෙදෙනවා. ව්‍යාපාර දැන් අපි බැලුවොත් ලංකාවේ හොටෙල් එක අපි ගත්තොත් ඔටාර මහත්මිය වගේ ව්‍යාපාරිකයන් මේ ලංකාවේදී බිහි වුණේ ඔවුන්ගේ අයිතීන් ගැන ඔවුන් සටන් කර කර හිටියේ නෑ. ඔවුන්ගේම දැහිරින් නැගී සිටියා. එතකොට තමයි අනිත් අයගේ උදව් ලැබුණේ. සමහර වෙලාවට උදව් ලැබුණේ නැහැ. නමුත් ඒ ගත්ත උත්සාහය නිසා තමයි ඔවුන් දියුණුවේ. මගේ තීරණය නම් අපි පිරිමි වශයෙන් සහ සමූහ රටක් වශයෙන් කාන්තාවන්ට අයිතියන් ලබා දෙන්න දඟලන්නේ නැතුව ඔවුන්ට උදව් කරන්න ඕන. උදව් කරොත් ඒ අයිතීන් ලැබුණා හා සමානයි. එම නිසා මේ එක කාරණයක් ඔලුවට ගන්න. කාන්තාවන් කියන්නේ සෙල්ලම් බඩු නෙවෙයි. ඒ නිසා කාන්තාවන්ට ගරු කරන්න පුරුදු වෙන්න. කාන්තාවන්ට ගරු කරොත් ඔවුන්ගේ අයිතීන් නිකම්ම ලැබෙනවා. රටක් වශයෙන් අපි නැගී සිටමු. මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක ලයික් කරන්න. නොදන්න යාළුවන්ට අබන්න මේ වීඩියෝ ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔගලන්ගේ අදහස් යෝජනා හා චෝදනා මේ වීඩියෝ එක ගැන කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න.